ආයි බොවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම අද දවස 2022 12 මාසේ 12 වෙනිදා ඉතාමත්ම ඓතිහාසික දවසක් ඔබ සියලු දෙනාම දන්නවා අද අපි එක් රැස් වී සිටින්නේ කුමන කාරණයක් සඳහාද කියලා මේ පුංචි ශ්‍රී ලංකාවේ පතාක යුදෙක් අනුස්මරණය කරන්නට සෑම මාසකම 12 වෙනිදා එක් රැස් වෙනවා සීම අද දවසෙත් අප එකතු වෙලා සිටිනවා ආචාර්ය ජයලත් මනෝරත්න කියන ඒ මහා යුග පුරුෂයාගේ ගුණ සැමරීම පිණිස අද අපේ නිමිත්තට ඇතුල් වීමට ප්‍රථම මම කැමති මේක අවස්ථාවක් කරගන්නට මේ අවස්ථාව මට උදා කර දුන් සහ මේ අවස්ථාවට මට ආරාධනය කරපු පුද්ගලයන් තුන්දෙනෙකුට ස්තුතිවන්ත වෙන්නට ස්තුති කරන්නට ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා බෙහෙවින්ම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක අපේ නවරත්න ගමගේ සූරින් නවා මගේ සහෝදරයා ඔහු තමයි මේ අවස්ථාවට මාව සම්බන්ධ කර දුන්නේ සම්බන්ධීකරණයේ දායක වුණේ ඔහු බොහොමත්ම ස්තුතියි නවා ඉන්නතුරුව ජයන්ති මහත්මිය ආචාර්ය මනෝරත්නයන්ගේ ආදරණීය බිරිඳ එතුමිය ලොකු උත්සාහයක් දරුවා මාව සම්බන්ධ කරගන්නට බොහොමත්ම ස්තුතියි උතුමියට සහ මනෝරත්නයන්ගේ පුත්‍ර රත්නය භානුක පුතා දැඩි උත්සාහයක් ප්‍රයත්නයක් යොදලා පිටරටක ඉඳලා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමේදී තිබෙනා වූ අපහසුතාවයන් ඔබ සියලුම දෙනා දන්නවා කොහොම හරි අපි සම්බන්ධ වුණා බොහොමත්ම ස්තුතියි පුතේ ඔයාට මාව මේ අවස්ථාවට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය ජයලත් මනෝරත්න මහා යුග පුරුෂයා ප්‍රතාපවත් මිනිසා පරිපූර්ණ වූ මිනිසා මෙතුමා ගැන ආවර්ජනය කරන්නට මෙතුමා ගැන අදහස් ප්‍රකාශ කරන්නට මම හිතනවා මගේ තිබෙන දැනුම ඉතාමත්ම අල්පයි කියලා. මොකද මට ඇත්තටම මෙතුමාව කුළුපගව බොහොම ළඟින් ඇසුරු කරන්නට ලැබුණේ නැහැ. නමුත් අපි මුණ ගැසීලා තිබෙනවා විවිධ අවස්ථාවන් වල විවිධ උත්සවවල විවිධ පටිගත කිරීම් වල විවිධ පුහුණු වීම් විවිධ තැන්වලදී අපි මුණ ගැසීලා කතා බහ කරලා තිබෙනවා. එහෙම කතා බහ කරද්දී මට දැනෙච්ච දෙයක් තමයි මෙතුමාගේ මේ තිබෙන්නා වූ දැනුම් සම්භාරය සහ කොතරම් ප්‍රතිභාපූර්ණ පුද්ගලයෙක්ද කියන වග මම තේරුම් ගත්තා. ඇත්තටම අපි හැම කෙනෙක්ම දන්නා පරිදි අපේ සාමාන්‍ය ප්‍රජාව දන්නා පරිදි ජයලත් මනෝරත්න කියන්නේ නළුවෙක් කියන හැඟීම අපේ සාමාන්‍ය ප්‍රජාවගේ තිබෙන්නේ. නමුත් ඉන් එහාට ගිය එතනින් ඔබට ගිය වපසරියක් එතුමාගේ තිබෙනවා. එතුමා රංගන ශිල්පියෙක් පමණක්ම නෙමෙයි, ඒක අපි හැම දෙනාම දන්නවා. එතුමා උගතෙක් වියතෙක්, එතුමා ගායකෙක්, එතුමා ග්‍රන්ථ කර්තෘවරයෙක්, එතුමා ගුරුවරයෙක්, එවැගේම කථිකාචාර්යවරයෙක්. එතුමා විවිධ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කළා තියෙනවා අපේ විශ්වවිද්‍යාලයේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ.
මහා දැනුම් සම්භාරයකින් හෙබි මිනිසෙක් ඒ සෑම දෙයකටම වඩා ඔහු ඉතාමත් හොඳ සැමියෙක් ඉතා හොඳ පියෙක් වාසනාවන්ත දරුවන් බිහි කරපු පියෙක් ඉතින් ඒ නිසා මම එතුමාව හඳුන්වනවා පිරිපුන් අංග සම්පූර්ණ මිනිසෙක් හැටියට ඒ වගේම තමයි කලා ශාස්ත්‍රයේ නියැලෙන අයට අපිට තිබිය යුතු එක් ඇත්තටම මේ ගුණාංගයකටත් වැඩිය අපිට තිබිය යුතු දෙයක් තමයි ප්‍රතිභාව කියන එක. උත්පත්තියෙන් අපි රැගෙන එන්න ඕනේ මේ දක්ෂතාවයන්. සහ ඒ ප්‍රතිභාව නිසා කලා ශාස්ත්‍රයට යොමු වෙලා ඒ කලා ශාස්ත්‍රයේ දීර්ඝව නියැලෙන්නට වාසනා ගුණය වාසනා මහිමය තිබෙන්නට ඕනේ. පිනපින තිබෙන්නට ඕනේ. ඉතින් මම හිතනවා ආචාර්ය ජයලත් මනෝරත්න කියන්නේ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සහ ඒ වාසනා ගුණය ඕනවටත් වැඩිය තිබුණු කලාකරුවෙක් ඒ නිසා තමයි එතුමා කලාවට අවතීර්ණය වුණ දවසේ සිට අවසානය වෙනක වෙනතෙක් රසිකයින්ගේ ජනාදරයට ආදරයට පාත්‍ර වුණේ ආකර්ෂණය දිනාගෙන සිටියේ. ඉතින් මෙවැනි යුග පුරුෂයෙක් මෙවැනි මහා ගාන්ධර්වයෙක් කී ගුණ සැමරීමට ලැබීම මාලද භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම මෙවැනි එතුමා ඇත්තටම එතුමා අපේ ආගමේ හැටියට අපි නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනවා. නමුත් මගේ නම් ප්‍රාර්ථනය නිර්වාණ ප්‍රාප්තියට ළඟා වෙන්නට ප්‍රථම තව එක් ආත්මයක් හෝ නැවතත් මේ පුංචි රටට එන්නට වරම් ලැබේවා වෙනත් ස්වරූපයකින් හෝ වරම් ලැබේවා කියන ප්‍රාර්ථනය තියෙනවා. ඒ වගේම තව පොඩි ඉල්ලීමකුත් තියෙනවා මගෙන්. ඒ ඉල්ලීම කරන්නට තියෙන්නේ භානුක පුතාගෙන් තාත්තා කරගෙන ආපු මේ යුග මෙහෙවර ඔබට ඉදිරියට ගෙන යන්නට පුළුවන් නම් ඇත්තටම මේකත් එක්තරා මෙහෙවරක් තමයි. ඔයා කරන දැනුම බෙදා දීම තාත්තා වෙනුවෙන් ලොකු පින්කමක් හැටියට මම දකිනවා. ඉන් එහාට ඉන් ඔබට ගිහිල්ලා නැවත අපේ රටට ඇවිල්ලා කටක් කරලා කියන්න බෑ මේ අවස්ථාවේ අපේ රටට එන්න කියලා. හැමෝම රට දාලා යන අවස්ථාවක් මේක. නමුත් අපිට පොඩි සිහිනයක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා අපේ රට ගැන. කවදා හෝ මතු යම් දිනක ඔබට මේ රටට පැමිණිලා අපිට කවදාවත් ජයලත් මනෝරත්න කියන ඒ ස්වරූපේ ඒ රූපය අපට සහ ඒ නාමය පමණක් රැඳෙනවා අපිට ඒ රූපය ගන්නට බැහැ. ඔබට හැකියාව තිබෙනවා එතුමන්ගේ කාර්යභාරයේ ඉදිරියට රැගෙන යන්නට. ඉතින් පොඩි ආයාචනයක් කරනවා අපේ භාරුක පුතාගෙන්. හොඳයි, මම අද මාතෘකාවට එළඹෙන්නම්. මම මාතෘකාවට ගත්තේ ಭಾರತೀಯ රාගධාරී සංගීතය සහ සරල ගීතය. මේ මම මාතෘකාවට ගන්නට හේතු වුණේ මේ පිළිබඳ විවිධ මති මතාන්තර විවිධ අදහස් ලංකාව තුළ පවතිනවා. ඉතින් ඒ නිසා මට හිතුණා දැන් ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ කොහොම ඇත්තටම කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය සහ දක්ෂිණ ಭಾರತೀಯ රාගධාරී සංගීතය. එතකොට මම ප්‍රගුණ කළේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. ඒ නිසා මම එය මාතෘකා කොට ගත්තා. දැන් සරල ගීතය රාගධාරී සංගීතය මේ ශ්‍රේෂ්ඨ දෙකක් මාධ්‍ය දෙකක්. සරල ගීතය කියන්නේ එක මාධ්‍යයක්, රාගධාරී සංගීතය කියන්නේ තවත් මාධ්‍යයක්. අපි ශ්‍රේෂ්ඨ කියලා ගත්තත් හරි එක ශ්‍රේෂ්ඨයක්. සරල ගීතය එක ශ්‍රේෂ්ඨයක්,
කල්ධාරී සංගීතය තවත් ශේෂ්ත්‍රය. සරල ගීත ශේෂ්ත්‍රය පිළිබඳව අපි හැමෝම දැනුවත්. මොකද හැම කෙනෙක්ම වගේ ඕනෑම කෙනෙක් දැනුවත්. දැනුවත් කියන්නේ සරල ගීතය කියන්නේ ජනප්‍රිය සංගීත ප්‍රවාහයේ තිබෙනා වූ ප්‍රධානතම සාධකය. සරල ගීතය. ඒක අපි කවුරුත් රස විඳිනවා. අපි දන්නවා අපිට නිතර දෙවිලේ ඇහෙනවා අපි ඒ තුල ජීවත් වෙනවා. ඒක එක මාධ්‍යයක්. අදහස් හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක්. අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ගීතය කියන්නේ. රාගධාරී සංගීතය කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ එක්තරා විදිය මාධ්‍යයක්. ශෛලියක්. හැබැයි සරල ගීතය වගේ නෙවෙයි. සරල ගීත ගැන කතා කළොත් සරල ගීත ඇත්තම අදහස් ප්‍රකාශ කරන්නේ රචකයා සංගීතඥයා ගායකයා මේ තුන්දෙනාම එකතු වෙලා යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා ගීත රචකයා සාහිත්‍ය උපයෝගී කරගනිමින් තමන්ගේ ඇතුළාන්තයේ තිබෙනා වූ භාවයන් ඉස්මතු කරලා ඒක එළියට දානවා. ඒ වගේම සංගීතඥයා තමන්ගේ ඇතුළාන්තයේ තිබෙන ඒ භාවයන් සංගීතයේ නාදය තනුව උපයෝගී කරගනිමින් එළි දක්වනවා. ගායකයා මේ දෙදෙනාගේම නිර්මාණාත්මක ඒ කෘතිය එක්කොට ඔහුගෙන් ලැබිය යුතු දේවල් අඩුම කුඩුම එක්කොට ඒක රසවත් කරලා රසකයින්ට දයාද කරනවා. ඒක තමයි සරල ගීතේ. සරල ගීතේ ආකෘති තියෙන අපි ඒව දන්නවනේ. සරල ගීතේ යම්කිසි ආකෘතියක් තිබෙනවා. අපි යොදා ගන්න වාද්‍ය භාණ්ඩ තිබෙනවා. ගායනා කරන ආකෘතියක් තිබෙනවා. එතකොට ගීත රචකයා සංගීතඥයා විසින් නිර්මාණය කරන ලද ගීතය සරල ගීතය තමන්ට විසි පරිදි ගායනා කරන ගායකයා විසින් ඒක තමයි සරල ගීතේ පොඩි යම්කිසි ආකෘතිය. රාගධාරී සංගීතය කියන්නේ මොකක්ද? රාගධාරී සංගීතය කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයි. ඇත්තටම ලංකාවේ අනාදිමත් කාලයක සිට මේ රාගධාරී සංගීතය භාවිතයේ පවතිනවා. අපි දැනුවත් හෝ නොදැනුවත් රාගධාරී සංගීතයේ රස විඳිනවා. රාගධාරී සංගීතයත් මම කලින් පැවසුවා වගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක්. දැන් අපේ රට තුළ මට ඇහිලා තියෙනවා විවිධ අය අදහස් ප්‍රකාශ කරනවා. දැන් භාරතයට ගිහිල්ලා රාගධාරී සංගීතය හදාරපු අය ඒක ගෙඩිය පිටින්ම ගෙනල්ලා ලංකාවේ අතාරිනවා කියලා ඒ වචනේම මම අහලා තියෙනවා. රාගධාරී සංගීතය දෙන්න ඕනේ ගෙඩිය පිටින්ම තමයි. මොකද ඒක භාගයට දුන්නොත් ගෙඩියෙන් භාගයක් කෑවා වගේ. මොකද මම එහෙම කියන්නේ ඒක වෙනමම මාධ්‍යයක් වෙනම ශේෂ්ත්‍රයක් වෙනම ශෛලියක් ස්ටයිල් එකක්. මොකද රාගධාරී සංගීතය කියන්නේ රාගධාරී සංගීතය පදනම් වෙලා තියෙන මූලික වශයෙන් රාග කියන සංකල්පය කන්සෙප්ට් එකේ. රාග කියන සංකල්පය මත තමයි රාගධාරී සංගීතය පදනම් වෙලා තිබෙන්නේ. මොනවද මේ රාග කියන්නේ? අපි හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වොත් රාගයක් කියන්නේ යම්කිසි නාද මාලාවක්. ඉතාමත්ම කෙටියෙන් මේ අර්ථකථනය වැරදි වෙන්නට පුළුවන්. නමුත් හැමෝටම තේරුම් ගැනීමේ අදහසින් මම කියන්නේ රාගයක් කියන්නේ යම්කිසි නාද මාලාවක්. එතකොට යම්කිසි නාද මාලාවක් රාගයක් වෙනවද? නැහැ. ඒ නාද මාලාවට අයිති වෙන ස්වර සමූහයක් තියෙනවා. යම්කිසි ස්වර සමූහයක් කැටිවීමෙන් එකතු වීමෙන් හැදෙනා වූ නාද මාලාවක් රාගයක්. එතකොට ස්වර සමූහයක් එකතු වීමෙන් හැදෙනා වූ නාද මාලාව රාගයක් වෙනවද? ඒත් නැහැ. රාගයක් කියන්නේ සාම්ප්‍රදායික රාමුවක් ඇතුලේ සාම්ප්‍රදායික නිර්ණායකයන් ඇතුළත් යම් යම් තිබෙනවා ස්වරවල පරාසයන් තිබෙනවා ස්වරවල ක්‍රම තිබෙනවා
ගායනා කරන ක්‍රම තිබෙනවා ඒ ඒ එවැනි නිර්ණායකයන් ඇතුලේ තමයි රාගයක් බිහි වෙන්නේ එතකොට දැන් රාගයක් දැන් අපි දන්නවා සංගීතය කියලා ස්වර හතක් අපි ඇසුරු කරන්නේ ස්වර හතයි හැම විශ්වකර්මයක්ම අපි කරන්නේ ওই ස්වර හත ඇතුළත හරියට स्वर हत सा स्वर हत शुद्ध स्वर हत के अंदुन इतने स्वर हत अमतर अभी कोमल के स्वर जाति आगे तीव्र के स्वर जाति आगे वह स्वर हत अमतर ඔය ස්වර ඇතුලේම භාවිතා වෙන ස්වර පහ කෝමල සහ තීව්‍ර වශයෙන් යොදා ගන්නවා මම නිකන් කියන්නම් රේ ගා ධා නී කියන ස්වර කෝමල වේදෙනවා මා කියන ස්වරේ තීව්‍ර වේදෙනවා එතකොට නාදය වෙනස් වෙනවා මේ බලන්න මම නිකන් ගායනා කරලා පෙන්නන්නම් පොඩ්ඩක් ඉතින් අපි ගායනා කරේ සා රේ ගා මා स्वर रेगा धानी सह मा तीव्र सह कोमल उनाम में ने मी हन इन्ने सारे शुद्ध सह कोमल निर्माण राग तीन शुद्ध कोमल तीव्र स्वर सम्मिश्रण राग तीन එතකොට රාග කියන ඒ සංකල්පය නාද මාලාව හරිම සංකීර්ණයි රාගවල තිබෙනවා විවිධ ගති ස්වභාවයන් මම කලින් කිව්වා වගේ අපි මිනිස්යෙන්ට මිනිස් ප්‍රජාවට සංසන්දනය කළ උදින් රාගවල දැන් අපේ මිනිස්යෝ අපේ මිනිස් වශයෙන් ගත්තාම අපේ විවිධ ස්වභාවයන් තිබෙනවා अभी अभी भूम शांत भूम निवुणु भूम भूम निवी सनसिल्य जीवत्न मिनिसुन सिदिनो राग तिबिनो एवागे भूम चंचल स्वभावेन युक्त कलबलकारी गतियेन युक्त नितरम कलबलकारी गतियेन हसिरेन मनुष्य सिदिनो रागत एवागेमै भूम සමහර පුද්ගලයෝ සිටිනවා බොහොම ප්‍රතාපවත් බොහොම දැක්කහම මම ප්‍රතාපවත් ගතියෙන් ගැඹුරු ගතියෙන් යුක්තයි රාගත් එහෙම තියෙනවා මේ හැම ගතියකින්ම යුක්ත වූ මිනිස්යෝ සිටිනවා ඒ වගේ අය අපිට හඳුනගන්න වෙලාවකට ශාන්තයි වෙලාවකට දඟකාරයි වෙලාවකට ගම්භීරයි වෙලාවකට ඔය කොහොම ටික ඉලි දැක්කනවා එහෙම මිනිස්යෝ සිටිනවා අපිට හඳුනගන්න බෑ කියන්නේ අන්න ඒ වගේ අය තමයි ඒ වගේ රාගත් තිබෙනවා අපිට වෙලාවල් තියෙනවා අපිට කන්න බොන්න වෙලාවක් තියෙනවා අපිට නිදා ගන්න වෙලාවක් තියෙනවා රැකියාවට යන්න වෙලාවක් තිබෙනවා එන්න වෙලාවක් තිබෙනවා රාගත් ඒ වගේමයි රාග ගයන්න වයන්න වෙලාවක් තිබෙනවා ඉතින් ওই වගේ කොහොම සංකීර්ණ වූ පද්ධතියක් තමයි රාග කියන්නේ ඒතර කොහොමද රාග වලින් අදහස් ප්‍රකාශ කරන්නේ දැන් රාග ඉදිරිපත් කරන මාධ්‍ය තමයි ගීතය හැබැයි ඒවා සරල ගීත නෙමෙයි. ඒවට අපේ තියෙන වෙන වෙන වචන. ඒ ගීතවලට අපි කියනවා ඛයාල් කියලා. ගායනාවන් ඛයාල්.
එක වාදනය කරනවා නම් ගත් එවැනි අපේ තියෙනවා වචන terms තියෙනවා technical terms තියෙනවා අපිට එතකොට මේ ඛ්‍යාල් කියන ගායනාව කොහොමද රාගයකට සම්බන්ධ කරලා අපි ඉදිරිපත් කරන්නේ ඛ්‍යාල් ගායනාව ඇතුළත විවිධ අංග තිබෙනවා අපි ඛ්‍යාල් ගායනාවක් රාගයක් ඉදිරිපත් කරන්නට කලින් ආලාප කියලා අංගයක් තියෙනවා ආලාප ගායනාව ආය ඇතුළාන්තයේ ආය ගයනවා ආලාප කියලා මධ්‍ය ආලාප කියනවා ඊළඟට ආය තාන් කියලා කොටසක් ගයනවා ආලාප ගයන ස්වරූපයෙන් නෙමෙයි වෙන ස්වරූපයෙන් ඔය වගේ අංග ගොඩාක් තිබෙනවා ඛ්‍යාල් ගායනාවක් ඇතුළත තව ගොඩාක් අංග තිබෙනවා බෝල් ආලාප කියනවා බෝල් තාන් කියනවා බෝල් බාන් කියනවා සර්ගම් කියනවා මේ රාගධාරී සංගීතයේ ඇසුරු කරපු අය මේ පිළිබඳව හොඳින් දන්නවා අනිත් එක තමයි प्रधानमंत्री खीव युद्ध रागधारी संगीत सरल गीते वगे हेमोटम रस निधीन बह हेम के रस निधीन पुलवा संगीत पिरीसकट पमना सीमा संगीत शैलिया रागधारी संगीत रस निधीन ग्रहणे करना सुलवेहो अवबोधयाक्तिवेद हरियट අපේ ධර්මයේ අභිධර්මයේ හැම කෙනෙකුටම තේරුම් ගන්නට බැහැ වගේ. සහ රාගධාරී සංගීතය හඳුන්වනවා විවිධ අර්ථකථන දෙනවා ශාස්ත්‍රීය සංගීතය කියනවා රාගධාරී සංගීතය කියනවා භාව සංගීතය කියනවා යථාරූපී සංගීතය කියනවා ඔය වගේ විවිධ අර්ථකථන දෙනවා. ඇත්තටම වචනේ පරිසමාප්ත අර්ථයෙන් රාගධාරී සංගීතය කියන්නේ භාව සංගීතයක් බොහොම ගැඹුරු සාම්ප්‍රදායික න්‍යායන් තුල සැරිසරන भाव संगीत हरी इतकोट मे रागधारी संगीत राग अभी गीत असल रस विधीन वगे रस विधीन बह मुखद एक गैबुरोई एक डीप राग हदारन वाकियने का दवसें देखें सत्यें मासें करान पुलवान देख में සෑහෙන කාලපරාසයක් යන අපිට මේ මේ හදාරන්නට සහ එහි ජීවත් වෙන්නට සහ ප්‍රගුණ කරන්නට එතකොට රාගධාරී සංගීතය පමණක් මේ මේ කලාවේ හැම කෙනෙකුටම අපිට මේක රාගධා විශේෂයෙන්ම දැන් රාගධාරී සංගීතය ගැන කතා කරන නිසා ඒ ගැන සඳහන් කරන්නේ අනිවාර්යෙන් ප්‍රතිභාව තියෙන්න ඕනේ සහ සතත අභ්‍යාසය කියන එක අපිට අනිවාර්යයි सतत अभ्यास निरम अभ्यास अभी शास्त्रीय पठन गवसे अभी शास्त्रीय न्यायालय सिटी मरणासन मोहत विनक अभी अभ्यास रंदी गायके हंड विनाशन पुलवा हंड नतिवेन पुलवा सह राग अवबोध रागधन नतिवेन पुलवा अमतक पुलवा एनीस अभी निरम सतत अभ्यास सिटी नटोणे सरल गीत गता उय निर्णायक मुनवाहेम इतकोट सरल गीते अधास प्रकाशकर सरल गीते अधास प्रकाशकिर माध्य खेल की मम को राधारी संगीत संगीत अधास प्रकाशकिर माध्य खेल कौम अधास प्रकाशकर मम क्यूवा रागे विविध भाव अंतिनो එකෙක් රාග එකෙක් විදියයි සමහර රාග තියෙනවා එක හා සමානව ස්වර ස්වර අපි පිටතින් බැලුවාම එකම ස්වර ටික තියෙන්නේ හැබැයි ඒකේ ඇතුළාන්තයේ අන්තර්ගතයේ වෙනස් අපිට තියෙන චලන ස්වරූප රාගේ ගමන් කරන අපි අපි මිනිස්සු ඇවිදිනකොටත් අපේ චලන ස්වරූප වෙනස් දැන් මම ඇවිදින විදියක් නෙමෙයි මගේ පුතාලා ඇවිදින්නේ සමහර විට මම ඇවිදින විදියක් නෙමෙයි මේ මගේ ගෝලයෝ දෙන්නේ කින්නේ මේ ගෝලෝ ඇවිදින්නේ ඒතරල චලන ස්වරූප රාගත් ඒ වගේ චලන ස්වරූප තියෙනවා සමහර රාග තියෙනවා නම් ස්වර ස්වර සංගතිය ඒක දැන් අපි රාගයක් කියනවා භූපාලි කියලා පොඩක් පුතේ පිටින් දැන් භූපාලි ඒකේ ස්වර සංගතිය දෙන්නේ देशकार के स्वर देने सारे का
කාලේ කියන රාගයේ ස්වර ගමන් කරන විදිය වෙනස්. දේශ කාලේ කියන රාගයේ තවත් විදියක්. දැන් රාගයක් ගත්තාම ඒ රාගයේ ස්වර සැරිසරන ස්ථාන තිබෙනවා. අපේ සප්තකයක් ගත්තාම මන්ද සප්තකය මධ්‍ය සප්තකයේ ඇසුරු කරනවා භූපාලි කියන රාගයේ. देश काल की रागे अपिट गायन पुलवा मध्य सप्तकी सह उच्च सप्तकी तार सप्तकी तो अभी कौरवर के मंद्र सप्तकी देश काल गायना करना एक हो ऐ राग अवबोधे तुरो गायन आने इलाट राग वो सरीसर तेन तीन हुस्म अल्लन ऊन तेन तीन रागधारी संगीत हदार पटान गता पास अपिट अवश्य अवश्य पारधि हुस्म इहल पहल दान बे रागे तो अवश्य अभी हुस्म इहल पहल दान එතකොට එතනින් අර බ්‍රීතින් එක්සර්සයිසස් බ්‍රීතින් සිස්ටම් එක ආ ඒක හැදෙනවා ඉතින් රාගයක් අපි රාග අධ්‍යයනය කරන්න ගත්තාම ඒක තුළ ගොඩාක් දේවල් තියෙනවා අපිට අධ්‍යයනය කරන්නට ඉතින් ඒ වගේ ස්වરૂපයන් මම මේ පහදලා දුන්නේ දැන් මම උදාහරණ කොට ගන්නම් මගේ තියෙනවා සරල ගීතයක් මේක ඔබ සියලු දෙනාම අසා තිබෙනවා මේ ගීතය මන්නාරම් කන්‍යාරාමයේ ඇරිලා වැලි පාරේ මං ආවා පේසාලේ හන්දිය ළඟ කනීරු මල් ගහ පාමුල ඔබ පරවි වැටිලා පපුවෙන් ලේ ගැලුවා මේ ගීතය මගේ ජීවිතේ කඩයිමක් වුණා මම මේ ගීතේ පිළිබඳ පොඩි මේ අවබෝධයක් ලබා දෙන්නම් ගීතේ වටපිටාව පිළිබඳව මේ ගීතය නිර්මාණය වෙන්නේ 1994 හෝ 95 වසරේ මගේ මතකයේ නිරවුල් නම් ඒ කාලේ ලංකාවේ යුද්ධය ඔබ සියලු දෙනා දන්නවා 30 වසරක යුද්ධයක් පැවතියා යුද්ධය බොහෝම භයානක විදියට තිබ්බ යුගයේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කැසට් පටයක් නිර්මාණය කරා මොකද 90 දශකයේ කියන්නේ කැසට් පට යුගය සංකෘතදී ජනප්‍රිය වෙලා තිබුණේ කැසට් පටයක් එලි දැක්ුවා නිරවි සිහිනය කියලා ඒක බාරව කටයුතු කරේ ජයතුංග කියලා මහත්මයෙක් මම හැමතිස්සෙම මතක් කරනවා එතුමාව එහි සංගීත අධ්‍යක්ෂණය බාරව තිබුණේ අපේ ආචාර්ය ප්‍රේමසිරි හේමදාස සූරේන්ද්‍ර. ඒ කැසට් පටේ මට මතක හැටියට ගීත 18ක් හෝ 20ක් තිබුණා. ඒ ගීත ගොන්නෙන් එක් ගීතයක් තමයි මේක. අපේ ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහයන් තමයි මේ ගීතය රචනා කරේ. හේමදාස මාස්ටර් තමයි මේ සංගීතවත් කරේ. මට මේ ගීතයට ආරාධනා කරේ ගයන්න කියලා හේමදාස මාස්ටර්. එතුමා කිව්වා එතුමාගේ වචනෙම රශ්මී මෙහෙම එක වැඩක් තියෙනවා කරමුද කියලා. එතුමා එහෙමයි කතා කරන්නේ මගෙත් එක්ක. මොකද මම එතුමා සමග ඊට කලින් ඉඳලා වැඩ කරපු කෙනෙක්. මම 90 වසරේ මම ಭಾರತයේ 80 දශකයේ ಭಾರತයේ ගත කළා. 90 වසරේ ලංකාවට එනවා ඒ ආවෙන් පස්සේ මට මාස්ටර්ව මුණ ගැහෙනවා මාස්ටර්ගේ ගීත රාශියක් මම ගායනා කරලා තිබෙනවා ගුවන්විදුලියේ හරහා මේ ගීතේ මට ලැබෙන්නේ 94 වසරේ මගේ නව රසිකයන් අතරට යන්නේ මේ ගීතයෙන් ඉතින් මේ ගීතය මට මාස්ටර් ට්‍රැක් එක ගහලා ඔක්කොම කරලා ඉවරන පස්සේ මට වොයිස් කරන්න විතරයි එන්න කිව්වේ එදා වොයිස් කරන දවසේ මාස්ටර් කෝ රශ්මි මේක මේ පොඩ්ඩක් මේ තෝරි ටච් එකක් තියෙන්නේ අපි පොඩ්ඩක් ඒ විදිහට ගායනා කරමු අපේ රාගධාරී සංගීතයේ තිබෙනවා තෝඩි කියලා රාගයක් එතන මට මාස්ටර් කිව්වේ මේ තෝඩි කියන රාගයේ පොඩි ටච් එකක් ඒ කියන්නේ රාගයේ පොඩි ඡායාවක් මේ ගීතයට එතුමා සම්බන්ධ කරලා තියෙනවා කියලා මම ගායනා කරලා බැලුවාම තෝඩි වල ස්වරූපය තිබෙනවා මම පොඩ්ඩක් ගීතේ ඉස්සලා ගායනා කරලා ඉන්නම්කො ඊට කලින් පොඩි පොඩක් හඳුන්වලා දෙන්න ඕනේ මේ මගේ දෙපැත්තේ ඉන්නේ මගේ විද්‍යාර්ථීන් මගේ ආයතනයේ සුසර රශ්මි ස්වරිත අරණේ බොහෝම දක්ෂතා වලින් පිරිපුන් විද්‍යාර්ථීන් දෙපළක් මේ තමයි භානුක පැලවත්ත දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශ
මේ අපේක්ෂාවෙන් සිටිනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට එන්න බලාපොරොත්තුෙන් සිටිනවා විවිධ රියැලිටි වැඩසටහන් වල සම්බන්ධ වෙලා ජයග්‍රහණයක් ලැබපු පුතෙක් හොඳ ගායකයෙක් අද මම තබ්ලා වාදනයට සම්බන්ධ කරගත්තා මේ තමයි කුළුණි ඇය තාම කුඩයි තාම අධ්‍යාපනය ලැබනවා මියුසික් විද්‍යාලයේ 10 වසරේ ඉතාමත්ම දක්ෂතා වලින් පිරිපුන් දැරියක් ඉතින් ඇය මම යොදාගත්තා හාමෝනියම් වාදනයට මම ගීතේ කොටසක් ගායනා කරලා පෙන්නන්න මන්නාරම් කන්‍යාරාමය
තමයි ස්වර භාවිතා කරමින් මම ගායනා කළේ. අපි ස්වර භාවිතා කරමින් ආලාප ගායනා කරනවා අඩුයි. ඒකට තියෙනවා ආ කියලා අක්ෂරයක්. ඒ ආ කියන අක්ෂරයේ හඬ උපයෝගී කරගැනීමෙන් තමයි ආලාප ගායනය යෙදෙන්නේ. මෙන්න මෙහෙම. ආ දැන් අර ස්වරමයි. ආ Sa sa re sa ni da ba da ni sa sa re sa ni da ba ba
සම්බන්ධ කරමින් ඛ්‍යාල් ගායනාවක් ඉදිරිපත් කරපු විලාසය. ඔය දැන් මම ගායනා කරපු ඛ්‍යාල් ගීතයට අමතරව ගායනා කරපු සියලුම දේවල් මම මේ දැන් මේ ක්ෂණේ නිර්මාණය කරමින් ගායනා කරේ. කිසිම පොතේ පොතක ලියාගෙන අපි සූදානම් වෙලා එහෙම නෙමෙයි. ඒක තමයි රාගධාරී සංගීතයේ ඛ්‍යාල් ගායනාවේ තිබෙන සුවිශේෂී භාවය. එතකොට ख्याल गायन गायन इदिरी पत्करानाट बै अडुमत तरमी पै बांगे अपत नेता गीते कविता मिनित्तु तुनकिंग अपी अवसंकल युतुई गीते अपी मिनित्तु दहाय अपी तर सामान्य गीते गायना करानाट बै अर मम कीपु मूलिक आलाप खंडेवत गायन नट बै विनाडी तुनकिंग රාගධාරී සංගීතයේ තිබෙන ගායනාව ශාස්ත්‍රීය ගායනාව කියන්නේ ඔන ඕකයි. එතකොට කවුරු හරි කියනවා නම් ශාස්ත්‍රීය සංගීතයේ ගෙඩිය පිටින් දෙනවයි කියලා ඒක 100,000ක් ඇත. ගෙඩිය පිටින් දිය යුතුයි. අපි ඉගෙන ගන්න ශාස්ත්‍රය දවසින් දැන් ගීතයක් අපිට පුහුණු වෙන්න පුළුවන් සතියක් දවසින් පුහුණු වෙන්නත් පුළුවන්. දැන් මම මන්නාරම් කන්‍යාරාමයේ පුහුණු උනේ මට පැයක් ගියේ නෑ. ඒක ඇත්තටම ගායකයාගේ හෝ ගායිකාවගේ ශක්තිතාවය අනුව සිදු වෙන දෙයක්. මට පැයක් ගියේ නෑ. අපිට පැයකින් පුරුදු වෙන්න පුළුවන්, පැය දෙකකින් පුරුදු වෙන්න පුළුවන්, දවසකින් පුරුදු වෙන්න පුළුවන්, සතියකින් පුරුදු වෙන්න පුළුවන්, මාසෙකින් පුරුදු වෙන්න පුළුවන්. රාග එහෙම පුරුදු වෙන්නට බෑ. රාග ගායනයක් නම් සෑහෙන කාල පරාසයක් ඕනේ මේ තත්ත්වයට පත් වෙන්න. රාගයක් හරි හැටි ගායන්නට නම් සෑහෙන කාලයක් ගත වෙනවා. මම ಭಾರತයේ වසර 8ක් ජීවත් වුණා. මගේ උපාධි දෙක ගන්නට මම වසර 8ක් ජීවත් වුණා. ඒ 8 ජීවත් වීමෙන් ලැබිච්ච දේ තමයි දෙයි ප්‍රතිඵල තමයි මේ. නමුත් මම තාමත් අභ්‍යාසයේ යෙදෙනවා. රාගධාරී සංගීතයේ තිබෙන වෙනස ඒකයි. හැබැයි රාගධාරී සංගීතය භාවිතා කරමින් නිර්මාණ කටයුතු ඕනතරම් කරන්නට පුළුවන්. එහෙම එකක් තමයි මේ මාස්ටර් කරේ. ඒකෙදි කියන වැදගත් දෙයක් තිබෙනවා. දැන් නිර්මාණය කියන්නේ 아무ත දෙයක්. නිර්මාණය කියන්නේ බොහොම නිදහස් මාධ්‍යයක්. නිර්මාණ කරුවා කියන්නේ බොහොම නිදහස් පුද්ගලෙක්. නිර්මාණය කිසිම සම්ප්‍රදායකට කොටු වෙලා නැහැ. නිර්මාණය කිසිම ස්වර පරාසයකට කොටු වෙලා නැහැ. නිර්මාණයට වෙලාවක් නැහැ. නිර්මාණයට කාලයක් නැහැ. නිර්මාණ කරුවා බොහොම ස්වතන්ත්‍ර පුද්ගලෙක්. බොහොම නිදහස් කෙනෙක්. ඔහු කිසිම සම්ප්‍රදායකට බැඳිලා නැති වෙන්නට පුළුවන්. නමුත් යම් කිසි නිර්මාණ කරුවෙක් යම් කෙසේ ශාස්ත්‍රයක් හොඳින් ප්‍රගුණ කර තිබෙනවා නම් ඒ ප්‍රගුණ කරපු ශාස්ත්‍රයේ ඡායාවන් තමගේ නිර්මාණවලට નિરાයාසයෙන්ම ගලාගෙන එන්නට පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඉතින් රාගධාරී සං දැන් මේ ගීතය ගත්තොත් මේ ගීතය තනිකරම තෝඩි රාගයේ ඇසුර මම ගීතය සැරිසරුවා. ගීතය මාස්ටර් මට දුන්නාම මම ඒ ගීතේ සැරිසරුවාම සම්පූර්ණ තෝඩි රාගයේ ස්වරම නෙමෙයි මේක තියෙන්නේ. මේකේ වෙන වෙනම ස්වරත් තියෙනවා. කෝමල නී තිබෙනවා. ශුද්ධ මධ්‍යමය තිබෙනවා. ඒතර කෝමල නී කියන ස්වරය සහ ශුද්ධ මධ්‍යමය තෝඩි රාගයේ ගායනා නොවිය යුතු ස්වර දෙකක්. එහෙම ගායනා කළොත් ඒ රාගයේ තිබෙන ඡායාව නැෂ්ට වෙනවා සහ අපි එහෙම ගායනා කළොත් අපේ තියෙන අදක්ෂතාවය පිළිබිඹු වෙනවා. එහෙනම් රාගයේ නැති ස්වර දෙකක් අපි ගායනා කරා. එතකොට ඔබ හිතන්න රාග තියෙනවා අපතපතේ සඳහන් වෙන්නේ countless numbers. ඒ කියන්නේ ගණන් කර නොහැකි ප්‍රමාණයක් තියෙනවා රාග. අපි දන්න ඒවා තියෙනවා, නොදන්න ඒවා තියෙනවා, ප්‍රචලිත රාග තියෙනවා, අප්‍රචලිත රාග තියෙනවා. එතකොට රාග විවිධාකාරයි සහ අපිට ගණන් කර නොහැකි ප්‍රමාණයක් තිබෙනවා. එතකොට රාග 10ක් දන්න කෙනාට රාග ගයන්න පහසු වෙන්න පුළුවන්. නමුත් රාග 100ක් දන්න කෙනෙකුට රාග ගයන්න අපහසුයි. මොකද අරකට යන්නත් බෑ, මේකට යන්නත් බෑ, මේකට යන්නත් බෑ, මේකට යන්නත් බෑ. බොහොම ස්වතන්ත්‍රව සීරුවෙන් තමයි රාග ගයන්නට ඕනේ. ඉතින් ඔය වගේ අපේ සිංහල ගීත ගොන්නේ, ශ්‍රී ලාංකේය සිංහල සරල ගීත ගොන්නේ විශාල ප්‍රමාණයක් තිබෙනවා ගීත රාගධාරී සංගීතය මුසු කරගනිමින් අපේ ප්‍රවීණයින්
අපේ වර්තමානයේ ජීවත් වෙන අපේ නව පරම්පරාව පවා මේ රාගධාරී සංගීතය මුසු කරගනිමින් ගීත නිර්මාණය කරනවා. මම තව ගීතයක් තෝරගත්තා. අපි පොඩක් ගීතය අහලා බලමු. එන්නකෝ ඔබතුමා පොඩක් එන්නකෝ. මේ තමයි මගේ පොඩි පුතා සංගීතය හදාරනවා විශාලද හදාරනවා ඒ වගේම නීති වේදය හදාරමින් සිටිනවා දැන් බලමු අපි මොකද්ද නම තමාෂ මොකද්ද ගයන්නේ කියලා පොඩක් ගායනා කරන්නකෝ දැන් පටන් ගන්න බලන්නේ ගීතේ तबला पद
වගේ ඉක්ුත් තිබෙනවා. හැබැයි අපි ඛ්‍යාල ගායනයේ අතරතුර තබ්ලා පද කටින් ගායනා කරන්නේ නැහැ. ඒක අපේ සම්ප්‍රදාය නැහැ. නමුත් මේක නිර්මාණාත්මක ගීතයක්. හැබැයි මෙවැනි වෙන ගායන ශෛලීන් අපේ දැන් රාගධාරී සංගීතය ගත්තම රාගධාරී සංගීතයත් ප්‍රධාන වශයෙන් රාගධාරී ශාස්ත්‍රීය සංගීතය සහ උපශාස්ත්‍රීය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ උපශාස්ත්‍රීය කියන ගායනාවන් ඒවත් එක්තරා ගායනාවන් ගොඩාක් තිබෙනවා උපශාස්ත්‍රීය. ඒක තිබෙනවා චතුරංග කියලා ගායනා ශෛලිය. අන්න ඒ ශෛලියට මදක් සමානකම් තිබෙනවා. අර තබ්ලා පද එහෙම අපි ඛ්‍යාල ගායනාවක යොදාගන්නේ නැහැ. නමුත් මේක නිර්මාණාත්මක සරල ගීතයක් නිසා බොහොමත්ම නිදහස තියෙනවා තමන්ට අවශ්‍ය පරිදි නිර්මාණයට දායක කරගන්න. ඉතාමත්ම අපූරු අනර්ග රාගධාරී සංගීතයේ සාමාන්‍ය ප්‍රජාව අතරට ගෙනියනවා නම් මෙන්න මෙවැනි නිර්මාණ ඉතාමත්ම අපූරුයි. මම මේ 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 සම්බන්ධ මේ මේ සරල ගීතය සම්බන්ධ වුණ රාගය භාගේශ්‍රී. භාගේශ්‍රී කියන රාගය. එතකොට දැන් රාගධාරී සංගීතයේ වෙනස බලන්න දැන් මේ තමයි මම ඔබට පසුපසින් ඇහෙනව ඇති මේ වාදනය වෙන්නේ තාන්පුරාව කියන වාද්‍ය භාණ්ඩයේ අපි ප්‍රධාන වශයෙන් භාවිත කරන මේ හාමෝනියම් වාදනයටත් වැඩිය ප්‍රධාන වශයෙන් අපි අභ්‍යාස කරන්නට යොදාගන්නේ මේ වාද්‍ය භාණ්ඩය. එතකොට මේකේ ස්වර අපි වෙනස් කරනවා. රාගයට අවශ්‍ය පරිදි රාගයේ මිහිර රාගයේ අලංකාරය තවත් වැඩි කරන්නට අපි රාගයට අවශ්‍ය පරිදි ස්වර වෙනස් කරනවා. එහෙම ස්වර වෙනස් කිරීමක් මම මේකේ සිද්ධ කළා. ඒ තමයි රාගධාරී සංගීතයේ තිබෙනා වූ යම් යම් සුවිශේෂී තැන්. මම පොඩක් ගායනා කරලා පෙන්නන්නම් ඒ රාගධාරී සංගීතයේ භාගේශ්‍රී රාගයේන ඛ්‍යාල ගායනාවේ පොඩි කොටසක්. ඒකේ ස්වර ගමන් කරන්නේ සා නී සා ගා මා ධා නී සා සා නී ධා මා පද ගා. අන්න ඒක තමයි විශේෂත්වය රාගයේ තියෙන. පා කියන ස්වරය අපි යොදාගන්නේ සා නී ධා මා පද ගා මා ගා රේ සා. ඔබ තමයි ස්වර ටික ගීත සඳහා. දැන්
මෙවැනි ගීත දැන් ඉස්සලා ගීත ගායනා කරපු ගීතය සහ මේ ගීතේ වෙනසක් තිබෙනවා මම ඒක පහදලා දුන්නා. ඒ වගේම තවත් ඉතාමත්ම අපූරු ගීතයක් තිබෙනවා. ඒ ගීතය සැකසීලා තියෙන්නේ මාල්කොන්ස් කියන රාගය ඇසුරු කරගෙන. දැන් අපි සූදානම් වෙනවා ඒ ගීතේ කොටසක් ගයන්නට. එනකොට ඔබ සියලු දෙනාම අසා තිබෙනවා හංස රාජිනී කියන ගීතේ. හංස රාජිනී සේ ඒ ගීතයට පාදක වෙලා තියෙන්නේ මාල් කවුන්ස් කියන රාගය. අපි පොඩක් ගීතේ අහලා බලමු. මේ මගේ ලොකු පුත්‍ර රත්නය මේක ලොකු මගේ සොරිතාරමේ විද්‍යාර්ථීන් විදියට කටයුතු කරනවා. ඒ වගේම ලොකු පුතෙක් මට සිටින්නේ ආකිටෙක්. ඒ කියන්නේ වාස්තු ගෘහ නිර්මාණ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදියට ප්‍රථම උපාධිය ලබා ගත්තා. දැන් ඒකේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා තමීෂ. Dani mada gama gasa ni saga saga ma gama da mada ni dani saga sani sani dani da ma mada mani da ma gama gasa. Sene na ene yoga mada hasa bala no pura jare da na de di da. Sene na ene yoga mada hasa bala. ඔය ගීතයත් අර කලින් අපි ඇසුව හෝපලු වන්පෙත ගීතයට සමානකම් කියන බොහෝමත්ම රස වෑහෙන ගීතයක් අපේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් නිර්මාණය කරන ලද ගීතයක්. ඒ වගේම මතක් කරන්නට ඕනේ අපේ ආදරණීය සුනිල් අයියා දැන් ඒ ගැන පොඩ්ඩක් කියන්නට ඕනේ. ඇත්තටම දැන් ભારતයේ සංගීතය කියන්නේ කර්මාන්තයක්. චිත්‍රපට සංගීතයේ කර්මාන්තයක්, රාගධාරී සංගීතයේ කර්මාන්තයක්, විශාල වශයෙන් මුදල් හම්බ කරන කර්මාන්ත මේවා. එතකොට ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රගුණ කරන අය ශාස්ත්‍රීය සංගීත වේදිකාවේ පමණයි ගායනා කරන්නේ, ඔවුන් චිත්‍රපට සංගීතයට එළඹෙන්නේ නැහැ. චිත්‍රපට පසුබිම් ගායිකාවන් විදියට වැඩ කරන අය ශාස්ත්‍රීය සංගීත වේදිකාවට එන්නේ නැහැ. එතකොට ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රගුණ කරන අය ඒක පමණයි කරන්නේ. ඒකෙන් විශාල වශයෙන් මුදල් හම්බ කරනවා. මොකද ශාස්ත්‍රීය සංගීතය කියන්නේ ලංකාවේ පමණක් නෙවෙයි විදේශ රටවලත් විශේෂයෙන් ඔය මේ 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 බටහිර ලෝකයේ බොහොම ප්‍රසිද්ධ මේ කර්මාන්තයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් ලංකාවේ එහෙම එකක් නැහැ. ඇත්තටම ලංකාවේ මියුසික් කියන එක ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි. බොහොම අමාරුයි අපි හැමෝම ජීවත් වෙන්නේ. එතකොට
වැඩිපුර ඉන්නේ අපි සරල ගීතක් ශේෂ්ත්‍රයේ. ශාස්ත්‍රීය සංගීතයේ හදාරපු අයත් ගොඩාක් වෙලාවට නැඹුරු වෙන්නේ සරල ගීත ශේෂ්ත්‍රයට. එතකොට සුනිල් අයියා කියන්නේ ආදරෙන් මතක් කරන සුනිල් අයියා. සුනිල් අයියා කියන්නේ ශාස්ත්‍රීය සංගීතයේ මනාව ප්‍රගුණ කරපු සරල ගීත ශේෂ්ත්‍රයේ ඉදිපෙත්තේ සිටින අපේ පතාක යෝධේ. එතකොට එතුමා වැඩිපුර නියෝජනය කරන්නේ සරල ගී ශේෂ්ත්‍රය. ඒ වුණාට මේ ගීතයේ තිබෙන අර ශාස්ත්‍රීය අංග ඇත්තට මේ ගීතයේ ඇසුවාම පුදුම හිතෙනවා. මනාවට ඒ තාන් කොටස් ආලාප කොටස් ශාස්ත්‍රීය ගායකෙක් ගායනා කරන විලාසයෙන්ම එතුමන් ගායනා කළා සිටින ගායනා කරලා තිබෙනවා මේ ගීතයේ. ඇත්තටම වන්දනීයයි පූජනීයයි සුනිල් අයියා. ඉතින් අපේ රෝහණ අයියාගේ පූර්ව නිර්මාණයක්. දැන් ওই ගීත දෙකම සමානයි. අර මම කිව්වා වගේ හෝපල් වනපෙත සහ මේ ගීත දෙකම අපේ ප්‍රජාව අතර හරි ප්‍රසිද්ධ විශේෂයෙන් රියැලිටි වැඩසටහන් වල දරුවෝ හරියට ගායනා කරනවා මේ ගීත. ඉතින් සන්තෝසයි. එතකොට මේ ගීතේ මම රාගය ගායනා කරන්නේ කාල වේලාව යන හින්දා ඕනම් ගායනා කරමුද වඩා පොඩ්ඩක් දැනගන්න අපි ගායනා කරමු. Ah.
ගීතයක්. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබනවා ඒ වගේම මේ මූණ ඔබලාට හුරු ඇති විවිධ රියැලිටි වැඩසටහන් විවිධ නමේ රියැලිටි වැඩසටහනක අපි කිව්වත් ප්‍රශ්නයක් නැහැ වොයිස් කියන වැඩසටහනේ ගායනාවන් ඉදිරිපත් කළා ජයග්‍රහණ ලබා ගත්ත දියණියක් දක්ෂතා පිරිපුන් දියණියක් දැන් නිවේදිකාවක් විදිහට සේවය කරනවා රූපාණී නාලිකාවල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබනවා බලමු අපි ගීතය අහලා අපි පිරිමි කටහඬවල ඉන්නේ දැන් ගීත දෙකම ඇසුවේ මේකත් පිරිමි කටහඬකින් ගායන ගීතයක් නමුත් අපි වෙනසකටත් එක්ක අහලා බලමුකෝ පොඩි සපෝට් එකක් දෙන්න අනිත් අය හරි පටුවද හස්නම් සූක්ෂම විදියට ඇසුරු කරගනිමින් නිර්මාණය කරන ලද ගීතයක්. දැන් මේ ගීතය අර කලින් ගායපු ගීතවලට වැඩිය සරල බවින් යුක්තයි. කොහොමත්ම සරලයි. හැබැයි අර මම කිව්ව රාගයේ රාගයක් ගත්තම මේ රාගවල ගති ස්වභාවයන් තිබෙනවා කියලා. ස්වරවල ස්වභාවය චලන රූප චලන ස්වරූප තිබෙනවා කියලා. ඒ චලන ස්වරූප මනාවට දිස් වෙනවා මේ ගීතයේ මේ බලන්න sa
කරුවක් නැතුව ඒ ගීතේ තිබෙනවා. තව තැනක් තියෙනවා ඉමේෂා මට ඒ පොඩ ගායනා කරලා පෙන්නන්න. ඒ රාගයේ තියෙන මෙන්න මෙහෙම තැනක්. පාසාධව සමයන जा रे अपने
විශාරදවරයා ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසා ඔහුට ඔහුගේ නිර්මාණවලට ගොඩාක් දායක වෙනවා. මම දැකලා තිබෙනවා. ඒ වගේම මේ අර සරල ගීතය ගායනා කරද්දී අපේ චන්ද්‍රාණි අක්කගේ තියෙනවා හරි අමුතු පොඩි පොඩි කෑලි. පොඩි පොඩි අපි කියනවා ඒවට මුර්කි කියලා අපේ භාෂාවෙන්. variations मगे नील नितु सगलिन मोनवद ओब इलन्ने नलले कुंकुम तिलक नलले कुंकुम तिलक ओबत नीद बला नेतन लसन ओबत नीद ඒක ප්‍රකාශ කරනවා අනිත් ටික මිදුලිනිය බොනිල මල් හෙන්දේවි කාන්තින් කාන්තින් මිදුලිනිය බොනිල මල් හෙන්දේවි කාන්තින් ගීතයට වොයිස් එක උපයෝගී කරගත්ත ආකාරය. හැබැයි ශාස්ත්‍රීය ගායනාවකදී ඒ සුමට සුමට සුලලිත මිහිරි හඬ අපි සමහර විට වෙනස් කරනවා. ජය ජය රේ අපරි මන්දිර රාගයේ තියෙන භාවය රාගයේ තියෙන නාද මාලාව රාගයට ඍසි පරිදි ඉදිරිපත් කිරීම නිර්මාණාත්මක සරල ගීතයේ තියෙන වචනවලට ගැළපෙන විදිහට තනුවට ගැළපෙන විදිහට හඬ භාවිතාව දමං ඛ්‍යාල් ගානාව ඉදිරිපත් කර විදිහට මිදුලේනිය කියලා කියන්න බෑ ඛ්‍යාල් එක බොනිල මල් කියලා කියන්න බෑ ඒකේ වෙන ස්වරූපයක් තියෙන ඒක තමයි ඒ ගායනාවන් දෙකේ තියෙන सह निर्माणात्मक पार्श्वे सह भाव पार्श्वे भावात्मक पार्श्वे तिविन्नौ विनस देन केनेकुट हितेनट पुलवान मे रागधारी संगीतय मुसु करगेन हदन सैम निर्माणयक बहुम संभाव्य गने बहुमे विसीरवे गलायन निवि सनसी मेन अहगनने इन्नट पुलवान बहुमत्म संभाव्य निर्माण पमनाय केला नै एहेम नै निर्माण करुवा मम कलिन किवा वगे निर्माण करुवा कियन्ने इतामत्म निदहास पुद्गलयेक सह निर्माणय कियन्ने निदहास कृतियक ගීතය කියන්නේ නිදහස් ආකෘතියක් කෘතියක් මාධ්‍යයක් මේ බලන්න මේ ගීතය निर्माण लेखन लगा इतना मत मसाला लगा गीत या
නිතරම මට දුරකතන ඇමතුම් එනවා. ඇවිල්ලා ආනා මිස් අර සින්දුවේ රාගය මොකද්ද මිස්? මේ සින්දුවේ රාගය මොකද්ද මිස්? මේක මේ 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 රාගනේ හරිම භයානක දෙයක් එකපාරට උත්තරයක් දෙන එක. මොකද සින්දුවක් එකපාරට දුරකතනේ කියලා ඉවරලා ඒකේ රාගය මොකද්ද කියලා හෙවම එහෙම ප්‍රකාශ කරන්න බෑ. අපි සින්දුව හොඳට දැනගෙන ඉන්නත් ඕනේ රාගය හොඳට දැනගෙන ඉන්නත් ඕනේ. සමහර ගීත තිබෙනවා පළවෙනි ලයින් එක එක නාද මාලාවක් දෙවෙනි ලයින් එක එක මාද නාද මාලාවක් ඒ කියන්නේ පළවෙනි ලයින් එක එක රාගයක් දෙවෙනි ලයින් එක එක රාගයක් සමහර ගීත තියෙනවා ස්ථායි කොටස එක රාගයක් අන්තරා කොටස එක රාගයක් එතකොට කවුරු හරි කෙනෙක් ස්ථායි කොටස විතරක් අධ්‍යයනය කරලා කිව්වොත් අහවල් රාගය කියලා ඒක වැරදි අන්තරා කොටසේ තව රාගයක් ඒ නිසා අර මම නම් හරියම බයයි සින්දුවක් ගීතයක් දීලා මගෙන් රාගයක් ඇහුවොත් මම දවස් දෙක තුනක් ගන්නවා හොඳට ගීතේ ස්ටඩි කරන්න ඕනේ ගීතේ හොඳට අහලා ඒ ගැන අධ්‍යයනය යෙදিলা තමයි උත්තරයක් දෙන්න ඕනේ මේ මම පොඩි උදාහරණයක් කියන්නම් අපේ ඇජෙන්ඩාවෙන් පිට මේ කියන්නේ කමන්නේ මේ දෙන්නකෝ දැන් ඔබ අහලා තියෙනවා දොරස් වන්නද වීලිසින් රාගධාරී සංගීතයේ තිබෙන කලාවති කියලා රාගයක් සා ග ප ද නි සා නි ද ප ග ප ග සා කියන ස්ථායි කොටසන කලාවති මේක අන්තර කොටස කියමුකෝ මොකද මන් මා වචන අත් බෙල් බෙදගෙන මන් මා වන්දිද කලාවති රාගේ අත් දෙල් බෙදගෙන මං මාවත් වල ඔහේ විඳ ගියා රීගරි සසස කලාවති කෙනාගේ රේ සොරේ භාවිත කරන්නේ සග පද නිසා නිද පග පග සා તો රේ සොරේ ද සග පද නිසා කියන සොරේ ඇඳ ගත්තොත් ඒක ඒ ඡායාව නැෂ්ට වෙලා තව රාගයක් තියෙනවා ජන සම්මුහිනී කියලා ඒ රාගයට යනවා. එතකොට දැන් මේකේ අන්තරා කොටස ජන සම්මුහිනී ස්ථායි කොටස කලාවති. කවුරු හරි කියන්නේ කලාවති අර කෝල් එකක් දුන්නාම මම ඔය ටික කියලා කිව්වනම් කලාවති කිව්වනම් මම ගස්. එහෙනම් හරි පරිස්සම් වෙන්න ඕනේ මම නම් හරි පරිස්සම් රාග නිර්මාණාත්මක ගීතයක රාග ඡායාවන් හෙවීමේදී මට මෙතනදී කියන්න එක දෙයක් තියෙනවා දැන් මේ අර මන්නාරම් පිටිවැල්ලේ හැමෙම අපි දැන් හොයාගත්තනේ ගීත අර මම කලින් කිව්වනේ මේ යම්කිසි නිර්මාණකරුවෙක් යම්කිසි ශාස්ත්‍රයක් ප්‍රගුණ කරලා තිබෙනවා නම් ඒ ශාස්ත්‍රයේ ඔහු ප්‍රගුණ කරපු ඒ ශාස්ත්‍රයේ ඡායාව මේ තමන්ගේ නිර්මාණ කටයුතු වලට නිරායාසයෙන් එකතු වෙනවා කියලා එකට මට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මම හැමතිස්සම රාගධාරී සංගීතය ගැන කතා කරන්නේ මම හැදෑරුවේ රාගධාරී සංගීතය අවුරුදු 8ක් ජීවත් වුණේ ಭಾರತයේ මම හැමතිස්සම උදාහරණ කොටගන්නේ ಭಾರತೀಯ ಸಾರಾಗಧಾರಿ ಸಂಗೀತೆ ಮುಗಿದ ಮಂಗ ಇಂಗ್ಲೆಂಡ್ ತಿನ್ನಿ ಇಗನ ಗತ್ತೆ ಅಂದ್ರೆ ಇಂಗ್ಲೆಂಡ್ ತಿ ಇಗನ ಗತ್ತೆ ಕೇನೆ ಕಂಪಿ ಸೇಮ ಉದಾಹರಣೆ ಕೊಟ್ಟ ಗನ್ನೆ ಏ ರಟ ಏ ಶಾಸ್ತ್ರಯ ಏ ಶೈಲಿ ಕಿ ಸೀಮ ವರದ್ದಕ್ ನೆ ಅಪೆ ಗುಲಾ ಕಲಾಕ ತಿ ಮಿಸ್ ಅಂಡರ್ಸ್ಟ್ಯಾಂಡಿಂಗ್ ಮಟ 2002 ಹೋ 2003 ವಸರೆ ನವ ಮಗೆ ಸಹೋದರಯ ಮಟ ಕಥಾ ಗನ್ನೋ ಕಥಾ ಕಲ್ಲ මගෙන් අහනවා රශ්මි සින්දුවක් තියෙනවා කියමුද දැන් නව කිව්වහම මම ඕන එකක් බාර ගන්න මොකද නව මේ නරක දේවල් මට නොදෙල බව මම හොඳාකාරව දන්න නිසා මේක මේ තෙලි නාට්‍ය ගීතයක් තෙලි නාට්‍ය තේමා ගීතයක් ITN මේ
මන්දජාලයේ ස්වාධීන රූපවාහිනිය ප්‍රචාරය වුණා සමනල සිහින කියලා ටෙලි නාට්‍යයක් 2000 මගේ මතකයේ හැටියට 2006 2002 එකේ ඔය 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 සීමාවෙ ඒකේ තේමා ගීතය අන්තෙන් පිටිල මේ ගලා යන්නේ දිය කඳුරු දැනි මල් කෙනිති සිබිමින් සිනා කඳුළුයි මී දුමේ සසුම් संगीत अध्यक्ष ने करा वसंत कुमार को बवक सूर्य अभी प्रवीण गीत गीत पद रचक विसिन रचना उना मेक मेक मगे सरल गीत क्षेत्र इतम वटिना अवस्था वकुना मम सम्मानेट पात्र वेनो मे गीते दिदास पहे सुमति सम्मानेट सरल गीत क्षेत्र मम इसम सम्मानेट पात्र वेने मे गीते शास्त्रीय पत्य मम दिदास देखे सम्मानेट पात्र उना मेक ලොකු වටිනාකමක් මට ලැබුණා මේ ගීතෙන් නවාට බොහොම ස්තුතියි මං හැමදාම ඒක කියනවා දැන් මේ ගීතේ මම කැමති වුණා පස්සේ නවා මට මේක ගයිඩ් එකක් කිව්වා සාමාන්‍යයෙන් එහෙමනේ ගීතයක් අපි ගායනා කරන්න කලින් අපිට ගයිඩ් එකක් කියවනවනේ මං ගයිඩ් එක බැලුවා මම සාමාන්‍ය හොයනවනේ මොනවද මේවේ තියෙන තැන් එහෙම තමයි ශාස්ත්‍රයක් ඉගෙන ගත්තාම හරි කරදරේ ඇහැම් ෆෑන් එකෙත් පිච් එක හොයනවා වොෂින් මැෂින් එකෙත් පිච් එක හොයනවා ඩ්‍රයර් එකේ මගේ ඩ්‍රයර් එකේ තියෙන සී ෆෑන් එකේ තියෙන සී ෂාප් වොෂින් මැෂින් එකේ තියෙන සී පිච් එක හරි කරදරයක් ඒක ඒක තමයි සාමාන්‍ය ස්වභාවය එතකොට මේ ගීතය ඇතුළ මම සැරිසරුවා එතකොට මම හොයාගත්ත මේ ගීතේට තන්නේ කර රාගික ඡායාවක් තිබෙනවා මම කෝල් කරා නවාට මට එහෙම අදහසක් ගන්න බෑනේ නවාට කෝල් කළා මං ඇහුවා නවා මේක ඔයා මොකක් හරි රාගයක් බේස් කරගෙනද හැදුවේ කියලා ඕක තමයි අපි කතා කරන භාෂාවෙන් නවා කෝ නෑ රශ්මි ඔය මට නිකන් ආපු මෙලඩි එකක් කියලා පස්සේ මම කෝ නවා මේකෙ මෙන්න මේ රාගේ තියෙනවානේ සම්පූර්ණ මේ රාගේ අපි කියනවා ශිව රංජනී කියලා රාගය ගන්න सा रे गा पा धा सा दा पा गा रे धा सा स्वर ठीक है දැන් ඔය ස්වර සියල්ලක්ම මේ ගීතේ ඇතුළත් මම කව නවා මේ ශිවරංජනී වල සම්පූර්ණ ස්වර ටික මේක තියෙනවානේ එතකොට නවා අනේ ඇත්තද රශ්මි නවා එහෙමනේ කතා කරන්නේ අනේ ඇත්තද රශ්මි හරි ආස හිතන නවාට අනේ මං එහෙම දෙයක් දැනගන්න මේ කරේ මං ඔය නිකන් අර අනේ හරි ෂෝක්නේ අනේ එහෙම තමයි නවා කිව්වේ මට අද වගේ මතකයි අනේ හරි ෂෝක්නේ අනේ මාරයියා කියලා එහෙම කිව්වා එතන එයාගේ නිර්මාණය ගැන එයාම එහෙම කිව්වා ඒකෙන් මං එක දෙයක් තේරුම් ගත්තා ඒ තමයි नवा कियाने नवरत्न गमगे कियाने शास्त्रीय संगीत मेनविन प्रगुण करपो केने बी विक्टोरिया शोरेंगेन सूरेंगेन शास्त्रीय संगीत ओहु हदैरुआ अर मम इसला कियपु दे एतट ओहु हदारपु ए शास्त्रीय ओहुटत होरा निरायासेन ओहुगे निर्माणयकट संबंध उना एक तमाई मे शास्त्रवल तिबेन वटिनाकम දැන් බටහිර සංගීතය කරපු කෙනෙක් නම් ඒ බටහිර සංගීතයේ තිබුණ ඒ කොටස් තමන්ගේ නිර්මාණයට පාදක කරගන්න පුළුවන් ඒක කිසිම වරන්දක් මම නම් දකින්නේ නැහැ. ජන සංගීතය කරපු කෙනෙක් ඒ ආරෙන් තමන්ගේ නිර්මාණ ගොඩනගා ගන්න එක කිසිම වැරද්දක් නැහැ. ඔන්න ඔය හඳුනා ගැනීම සහ අපි තේරුම් ගැනීම තමයි ගොඩාක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඇත්තටම මට කියන්නට අවශ්‍ය වෙලා තිබුණේ මේ සරල ගීතය සහ රාගධාරී සංගීතය කියන්නේ කාරණාවන් දෙකක් දෙකෙන්ම सिद्ध කරන්නේ අපි එකම දේ මානුෂ්‍ය సంతානයේ අපේ හදවත අපි බොහෝම නිවිසන සිල්ලේ තියාගන්නවා අපිට ස්ට්‍රෙස් එකක් අපිට පකෝ අපිට අපේ හිතේ කලකිරීමක්ද අපි හරිම කාර්ය බහුලයි ඒ කාර්ය බහුලතාවයන් නැති කර ගැනීමට අපිට ගීතය වඩාත් වැදගත් වෙනවා අපිට ගීතයක් ඇහුවාම හොඳ ගීතයක් ඇහුවාම අපේ හිතේ තියෙන ප්‍රශ්න මදකට සංසිඳුවා ගන්නට පුළුවන් ඒ වගේම තමයි රාගධාරී සංගීතේ ප්‍රගුණ කරපු කෙනෙක් රාගධාරී සංගීතේ ජීවත් වෙනවා නම්
පුදුමාකාර සැහැල්ලුවක් වෙන කිසි දෙයකට ඇත්තටම ඇල්මක් ඇති වෙන්නේ අරකින් අපිට දැන් Hindu භක්තිකයින් විශ්වාස කරන දෙයක් තමයි මේ මේ හරහා ඒගොල්ලන්ගේ මොක්ෂ ප්‍රාප්තියට යන්න පුළුවන් කියන එක. ඉතින් සංගීතය කියන්නේ මෙවැනි සංගීතයක් කියන්නේ ඇත්තටම භාවනාවක් වෙනසකට තියෙන්නේ නිර්මාණකරණය සහ භාවාත්මක පැත්ත එක දෙකක් ඒක අපි තේරුම් ගත යුතුයි. ඉතින් මම දැන් අවසන් කරනවා මොකද ලංකාවේ තිබෙන මේ වර්තමානයේ තිබෙන තත්ත්වය කිසි හරිම අවිනිශ්චිතයි. විදුලිය විසන්ධි වෙනවා. දැන් කොයි වෙලේ විදුලිය විසන්ධි වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම මගේ මේ නිදර්ශනාත්මක දේශනය අවසන් කරන්නටයි සූදානම් වන්නේ. ඊට ප්‍රථම ඇත්තටම නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා නවාටත් ජයන්ති අක්කාටත් අපේ භානුක පුතුණුවන්ටත් මේ අවස්ථාව මට ලබා දුන්නට. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම පුතේ භානුක මට අක්කා කියනවා මම එයාට පුතා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි අපේ ෆීල්ඩ් එකේ නෑදෑකම් ඇති වෙන්නේ. එතකොට මගේ පුතාට භානුක මල්ලි කියනවා මම භානුක මට අක්කා කියනවා මම භානුකට පුතා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම මේ සම්බන්ධතාවයෙන් තියන් යමු. ඉතින් ඇත්තටම දැන් අපේ ආගමානුකූලව ධර්ම දානය කියලා තියෙනවා. ධර්මයක් ශ්‍රවණය කිරීමට සැලැස්වීමත් පින්කමක් කියලා කියනවනේ. ඉතින් මම හිතනවා අද දින මොනවා හරි දැනුමක් ඔබට ලැබුණා නම් ඒක පුණ්‍ය කර්මයක් කියලා මම හිතනවා. යම්කිසි දැනුමක් ලැබුණා නම් ඒක පුණ්‍ය කර්ම පුණ්‍ය කටයුත්තක් වූවා නම් ඒ පින අපේ මනෝවයයට අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මම මුලින් සඳහන් කළ විදියට මම නිර්වාණ ප්‍රාප්තිය අපේක්ෂා කරන්නේ නැහැ. නිර්වාණ ප්‍රාප්තියට කලින් එක් ආත්මයක හෝ නැවතත් අපි අතර ඉපදෙන්නට ඕනේ. හැබැයි යථාර්ථය අපි දන්නවා අපිට ජයලත් මනෝරත්න නැවත අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ නම අපි අතරේ ඔහුගේ ඔහු කරපු දැවැන්ත මේ ක්‍රියාදාමයන් ඔහුගේ නම හැමදාමත් අමරණීයයි. වෙනත් ස්වරූපයකින් හෝ මේ පුංචි රටට නැවතත් එන්න ඇවිල්ලා මේටත් වැඩිය කාර්යයක් අපේ මේ රසිකයින් වෙනුවෙන් කරන්නට ඒ පින හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ කාර්යය ඇත්තටම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ භානුක පුතා සහ ඒ පහුලේ උදවිය ඉෂ්ට සිද්ධ කරගෙන යනවා සෑම මාසකම 12 වෙනි දින. ඊළඟ මාසේ ඒ කියන්නේ 2023 ජනවාරි 12 වෙනි දින අපේ මනෝ අයගේ තෙවර්ෂ වසර තුනක් පිරීම නිමිත්තෙන් ධර්මදේශනාත්මක පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. ඒක ඊළඟ මාසේ කියන්නේ 2023 පළවෙනි මාසේ 12 වෙනිදා. ඉතින් නැවතත් අපි එතනදි මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් නැවතත් අපි මුණ ගැසෙමු. එදාට ඒකත් සිහිපත් කරනවා. හැමෝටම ස්තුතියි මේ අවස්ථාවට මෙච්චර කාලයක් මෙච්චර වෙලාවක් මිනඟු කරමින් සවන් දුන්නාට සියලුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා.